අදමමෝලට හවස තේබන වෙලාවට පිටිකෝප්පකින් හදාගන්න පුළුවන් රසම රස කෑමක් හදන විදිහ තමයි කියලා දෙන්න යන්නේ. ඉතින් කජු හැඩයට රසම රස බිස්කට් එකක් තමයි අද හදන්න යන්නේ. අපි ඉස්සෙල්ලම බලමු අපිට මේක හදාගන්න මොනවද ඕන වෙන්නේ කියලා. මං අරන් තියනවා පාන් පිටි කෝප්ප එකක්, බටර් තේ හැඳි දෙකක්. බටර් නැත්තම් ඔගොල්ලෝ තෙල් හරි පාවිච්චි කරන්න. තල ඇට තේ හැඳි දෙකක්, සීනි තේ හැඳි භාගයක්, මිරිස් කුඩු තේ හැඳි භාගයක්, ලූණු පවුඩර් තේ හැඳි භාගයක්, සුදු ලූණු පවුඩර් තේ හැඳි කාලක්, ලුණු තේ හැඳි භාගයක්, අයිස් වතුර, ඒ වගේම බැදගන්න තෙල්. මෙන්න මේ අමුද්‍රව්‍ය ටික තමයි අපිට ඕන වෙන්නේ. ඉස්සෙල්ලම මම පාන් පිටි කෝප්පේ දාගන්නවා. ඒකටම තල ඇට එකතු කරගන්නවා. ඉතින් මේක අනිවාර්ය නෑ, ඔයාලා ළඟ තියෙනවා නම් දාගන්න. ඊට පස්සේ මම මේ එකතු කරන්නේ දුඹුරු සීනි. ඉතින් දුඹුරු සීනි නැත්නම් සුදු සීනි එකතු කරගන්න. ඊට පස්සේ මම මේ දාන්නේ ලූණු පවුඩර්. ඉතින් ඔයාලා ගාව ලූණු නැත්නම් ඔයා ලූණු ගෙඩි දෙකක් තලලා ඒක යුෂ දාගන්න. ඊට පස්සේ මම මේ දාන්නේ සුදු ලූණු පවුඩර්. ඊට පස්සේ රසාණුව ලුණුත් දාලා මම මේ ටික මේ විදිහට හොඳට මිශ්‍ර කරගන්නවා. ඊට පස්සේ මම මේ එකතු කරන්නේ බටර් තේ හැඳි දෙකක්. ඉතින් බටර් නැත්තම් ඕගොල්ලෝ තෙල් එකතු කරගන්න. ඉතින් බටර් ටිකක් දාලා මම මේ විදිහට හොඳට මේක මිශ්‍ර කරගන්නවා. ඉතින් මම කලින් කිව්වා වගේ ඔයාලට සුදු ලූණු පවුඩර් නැත්තම් ඕගොල්ලෝ සුදු ලූණු ගෙඩියක්, ලූණු ගෙඩි දෙකක්, පොඩි රතු ලූණු ගෙඩි දෙකක් වගේ තලලා ඒක යුෂ දාගන්න. ඊට පස්සේ මම අයිස් වතුර පොඩ පොඩ දාලා මේක හොඳ තද පිටිමෝලියක් එන විදිහට අනා ගන්නවා. ඉතින් වතුර ගොඩාක් දාගන්න එපා, පොඩ පොඩ දාලා හොඳ තදට පිටිමෝලියක් එන විදිහට අනා ගන්න. ඉතින් තේ බොන වෙලාවට ගොඩාක් අමුද්‍රව්‍ය ඕනේ නැහැ, මේක හදාගන්න හරිම ලේසි. ඉතින් පොඩි අයෙම ආසාවෙන් කයි. ඉතින් ඒක නිසා ඔයගොල්ලෝ ට්‍රයි කරලා බලන්න මේක හදලා. දැවලට පේන ඇති මේ විදිහට අතින් තද කර කර මම මේ පිටිමෝලිය හොඳට අනා ගන්නවා. ඉතින් විනාඩි 10ක් විතර හොඳට අනා ගන්න. මේ විදිහට අනලා මම විනාඩි 30ක් විතර මේක වහලා පැත්තකින් තියලා තියෙනවා. විනාඩි 30ක් විතර ගියාට පස්සේ ඔයගලොන්ට පේන ඇති හොඳ සොෆ්ට් එකට මේ පිටි ඩෝ එක තියෙනවා. ඉතින් දැන් මම මේක රෝල් කරලා අපිට අවශ්‍ය විදිහට කපා ගන්න යන්නේ. මම මේ විදිහට මේක හොඳට පැතලි කරගන්නවා. ඔයාලට පේනවා ඇති මේකේ ඝනකම. ඉතින් මේ වගේ ඝනකමක් තියෙන රෝල් කරගන්න. ඊට පස්සේ මම බෝතල් මූඩියක් අරගෙන මෙන්න මේ විදිහට කජු හැඩයට මේක කපා ගන්නවා. ඉතින් ඔයාලට පොඩි බෝතල් මූඩියක් ගත්තාම මේක මේ විදිහට ලස්සනට කපලා අරගන්න පුළුවන්. මේ විදිහට අපි හදාගත්ත පිටි මූලියම මම මේ විදිහට කපලා අරගන්නවා. ඊට පස්සේ තෙල් ටිකක් දාලා තෙල් ටික රත් වෙන්න අරිනවා. ඉතින් ලිපේ ගින්දර ගොඩාක් වැඩි කරගන්න එපා. ලිපේ ගින්දර මධ්‍යම ප්‍රමාණයෙන් තියාගන්න. තෙල් එක ගොඩාක් රත් වෙන්නත් හොඳ නැහැ. ඉතින් සාමාන්‍ය ගාන්ට තෙල් එක රත් කරගන්න. ඊට පස්සේ අපි හදාගත්ත බිස්කට් ටික මේ විදිහට දාලා අපි ලස්සන රන්වන් පාටක් එනකම් මේක බදලා අරගන්න ඕනේ. ඉතින් වෙනද වගේම මේකට අදාළ රෙසිපි එක මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. මෙන්න මේ විදිහට ලස්සන රන්වන් පාටක් එනකොට අපි මේක අරගන්න ඕනේ.
මෙන්න මේ විදිහට ඔක්කොම බදලා අරගත්තට පස්සේ නිවෙන්න කලින් අපි ටක් ගාලා මේකට ලුණුයි මිරිස් කුඩුයි දාගන්න ඕනේ. ඒක ඉතින් ඒක ඔයාලගේ රසානුව දාගන්න. දාලා මේ විදිහට හොඳට මේක මිශ්‍ර කරගන්නවා. ඉතින් අපේ කජු හැඩති බිස්කට් එක ලෑස්ති. ඉතින් ඔයාලත් හදලා බලන්න, හදලා බලලා රස කොහොමද කියලා මට කමෙන්ට් කරන්න. ඉතින් channel එක තාමත් subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා තියාගන්න. එතකොට ඔයාලට මේ වගේ රෙසිපීස් අරන් ආවහම ඉක්මනට බලා ගන්න පුළුවන්. ඉතින් එහෙනම් තවත් රසම රස රෙසිපී එකක් එක්ක හම්බ වෙමු. බොහොම ස්තුතියි.